පෙට් ස්කෑන් යන්ත්‍රය කියල කිවම අද ලංකාවේ නොදන්න කෙනෙක් නැති තර. ඉතිං සමාජය තුළ ලොකු ආරෝවක් ඇතිවෙලා ලංකාවට මේ පෙට් ස්කෑන් යන්ත්‍රයක් ගන්න ගොඩක් අය මැදිහත් වෙලා අවසානයේදී අපි 2015 විතර මේක කරගන්න සමත් වුණා. හැබැයි අද වෙද්දි මේ පෙට් ස්කෑන් යන්ත්‍රයක් අපිට තිබිලත් මේ අවශ්‍ය ස්කෑන් ප්‍රමාණය කරගන්න බැරුව රෝගීන් බොහෝ ප්‍රමාණයක් අසරණ වෙලායින්. ඉතින් මෙන්න මේ තත්ත්වය මගහැරගෙන මේ ප්‍රශ්න නිරාකරණය කරගෙන ඉදිරියේදී වඩාත් ඵලදායි විසඳුමකට යන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් මේ අපේ අද කතාබහට එකතු වෙනවා අපි හැමෝම දන්න බොහොම සුපුරුදු චරිතය. ඒ තමයි ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය SRD රෝසා මැතිතුමා. අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. මට කියන්න මොකද්ද මේ පෙට් ස්කෑන් යන්ත්‍රයත් එක්ක අපිට ඇති වෙලා තියෙන මේ වර්තමාන ගැටලුව? ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට ආරාධනය කිරීම පිළිබඳව ඔබතුමාට. ඇත්තටම ඔබතුමා කිව්වා වගේ පෙට් ස්කෑන් යන්ත්‍රයක් ගෙනාවේ ලංකාවේ පළමු වරට 2015. නමුත් ඔබතුමා කිව්ව විදිහට පෙට් ස්කෑන් යන්ත්‍රයක්කින් ස්කෑන් එකක් අපි කියනවා පරිලෝකනයක් කියලා අපි සිංහලෙන් කියනවා. ස්කෑන් කියන වචනේ ඉතින් උඟක් ඇට පුරුදුයි. ස්කෑන් එකක් ගන්න නම් යන්ත්‍රය විතරක් තිබිලා බෑ. ඒ කියන්නේ අපි පිළිකාවක් කල්තිය හඳුනා ගන්න ඕන නම් ඒ පුද්ගලයාට යම්කිසි විකිරණශීලී ඖෂධයක් එන්නත් කරන්න ඕන. ඒ විකිරණශීලී ඖෂධයෙන් නිකුත් කරන ගැමා කිරණ තමයි මේ පෙට් ස්කෑන් යන්ත්‍රය අනාවරණය ඩිටෙක් කරගන්නේ. ඉතින් ඒ නිසා පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලංකාවට ගේන ඒ 2015 ඉඳන්ම මේ පිළිබඳ කතාබහක් ලංකාවේ ඇති වුණා. මොකද පෙට් ස්කෑන් යන්ත්‍රය විතරක් ගැනල්ල වැඩක් නැහැ මේ විකිරණශීලී ඖෂධය නැතිව. ඒක හරියට ඒ කාලේ කිව්වේ අලිය නැතුව හෙන්ඩෝ ගත්තා වගේ කියලා. නමුත් 2015 ඉඳන් අපිට බැරි වුණා ඒ විකිරණශීලී ඖෂධය ලංකාවේ නිපදවන්න නොයෙකුත් හේතු නිසා. නමුත් අපි පරමාණු බලශක්ති මණ්ඩලයට තමයි ඇත්තටම විකිරණශීලී ඖෂධ හදන්න අපිට අපේ නීති පද්ධතියෙම නැත්නම් අපේ ඇක්ට් එකෙන්ම අපිට බලතල පැවරලා තියෙනවා. මොකද අපි තමයි අන්තර්ජාතික පරමාණු බලශක්ති ඒජන්සියේ නියෝජිතයා හැටියට ක්‍රියා කරන්නේ අපි. ඉතින් ඒක නිසා අපි මම ඇත්තටම සභාපති කමරේ මට හම්බුනේ මම පත් වුණේ 2020. එතකොට එදාස ඉඳන්මත් ඇත්තටම මේ ඉස්සෙල්ලත් මේක වෙන කතා බහක් තිබ්බ මේ ව්‍යාපෘතිය ලංකාවේ කරන්න. ඇත්තටම අන්තර්ජාතික පරමාණු බලශක්ති ඒජන්සියට පවා අපි ලියලා අපේ ව්‍යාපෘතියක් ඇත්තටම ඒ දවස්වල ඉඳන්ම ඒගොල්ලන්ගෙන් අපිට ලැබුණා නොයෙකුත් ආධාර. අදටත් ඒක තියෙනවා. නමුත් මුලදී අපි කතා කරේ මේ රජයේ වේදමින්. අපි සාමාන්‍යයෙන් අපි හිතන් රජයේ වේදමින් මේ වගේ විකිරණශීලී ඖෂධ නිෂ්පාදනාගාරයක් ලංකාවේ පිහිටවන්න. මොකද තාද වෙනකොට විකිරණශීලී ඖෂධ අපි ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැහැ කිසිම එකක්. නමුත් අපිට පෙරුණ දෙයක් තමයි 2020 පටන් ගත්තේ රජයෙන් ආධාර ලබාගෙන ඊළඟට බැංකුවකින් අයක් ගන්න බැලුවා. ඊළඟට ඇත්තට මනුසත් දෙරණ හරහා අපි මිනිසුන්ගෙන් සල්ලි එකතු කරලා මේක නොයෙකුත් විදිහට බැලුවත් අපේ කොවිඩ් වසංගතය සහ රටේ ඇතිවෙච්ච මේ අස්ථාවරභාවය නිසා අපිට කිසි දෙයක් කරගන්න බැරුව ගියා. නමුත් දැන් මේකෙන් අපි මිදුනට පස්සේ ඇත්තටම අපි පුද්දලිකාංශයත් එක්ක එකතු වෙලා අපේ අර ආකෘතිය අපි වෙනස් කරා. අපි රජයෙන් මේකට මුදල් හදල් යොදනවා වෙනුවට අපිට බැරිද පුද්දලිකාංශෙන් මේකට සහායක් ලබාගෙන මේ ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්න. ඉතින් ඒ අනුව අපි අයත් වෙන්නේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට. අපි ඒකට ලියලා අපි අභිලාෂේ ප්‍රකාශ කිරීමේ ප්‍රකාශනයක් ඉදිරිපත් කරා. එතකොට මේ මුල් අවස්ථාවේදී ඇත්තටම පුද්දලිකා ආයතන තුනක් ඉදිරිපත් වුණා. ඒ තුනෙන් අපි කෙනෙක් පස්සේ දිගු ක්‍රියාවලියකින් පස්සේ එක්කෙනෙක් තෝරාගෙන ඊළඟට මේ අවුරුද්දේ ජනවාරි මාසයේ අපිට කැබිනට් එකෙන් අප්‍රූවල් එක හම්බුණා මේ ව්‍යාපෘතිය කරගෙන යාම සඳහා ඔවුන් සමඟ පොද්දලික හවුල් ව්‍යාපාරයක් හැටියට. එතකොට අපිත් පරමාණු බලශක්ති මණ්ඩලය හැටියට අපිත් ඒ පෞද්දලික ආයතනයත් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශයත් මෙතනදී වැදගත් කාර්යභාරයක් කරන. ඔවුන් තමයි මේ විකිරණශීලී
ඖෂධය මේ අපේ නිදස් සෞඛ්‍ය තත්ත්වය යටතේ රෝගීන්ට ලබා දෙන්න. ඉතින් දැන් ඒ පිළිබඳ සේරම අපිට ලැබෙච්ච සහයෝගය සහ සේරමත් එක්කම අපි දැන් ගිවිසුමත් හදලා තියෙන්නේ. අපි ගිවිසුම ගැන පුද්ගල් කාංශයත් එක්ක වැඩ කරනකොට මොකක් වැඩ කරත් ගිවිසුම අවශ්‍යයි. මොකද අපි මෙතන හැමදාම ඉන්නේ නැහැ. ඒතකොට ගිවිසුම මාර්ගයට තිබ්බේ නැත්නම් අංගසි ප්‍රශ්නයක් තියෙනවා ඉස්සරහට. ඒතකොට දැන් ගිවිසුම කීප පාරයක් අපේ පෞද්ගලික අංශයයි අපේ පරමාණු බල ශක්ති මණ්ඩලයේ මේ අධීක්ෂණ මණ්ඩලයත් එක්කතු වෙලා ඒක දැන් සම්මත කරගෙන අපි දැන් ඇත්තටම ගිදීලා තියෙනවා ඒ ගිවිසුම මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. සෞඛ්‍ය අමාත්‍යාංශය ගාව තමයි මේ වෙලාවේ ඒ ගිවිසුම තියෙන්නේ. ඉතින් ඒගොල්ලොත් බලලා අපිට අවසරය දුන්නොත් මේ කටයුත්ත ලබන මාසෙම අපිට මුල්ගල තියලා පටන් ගන්න පුළුවන්. එහෙම වුණොත් බලාපොරොත්තු වෙන අපි ලබන අවුරුද්දේ අපිට අගෝස්තු මාසෙ වෙනකොට මුල්ගල තියන්න පුළුවන් නම් ලබන අවුරුද්දේ නොවැම්බර් වෙනකොට මේකේ පළමු නිෂ්පාදන කටයුතු ලංකාවට ලබා දෙන්න පුළුවන් කියන සහතිකය අපි දෙනවා. ඇත්තටම මේකට සේරම මුදල් වේදන් කරන්නේ පෞද්ගලික ආයතනය. කියන්නේ අපේ රජයෙන් අපි 7%ක්වත් ගන්නෙ නැහැ. නමුත් අපේ තාක්ෂණික දැනුම පරමාණු බල ශක්ති මණ්ඩලයේ ඉන්න අපේ සේවකයෝ සහ විද්‍යාත්මක නිලධාරීන්ගේ සහයෝගය ලැබෙනවා. ඒ වගේම අපිට යංගිසි යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් අන්තර්ජාතික පරමාණු බල ශක්ති ඒජන්සිය ලැබෙනවා. ඒ හැර මේකේ සියලුම කියන්නේ භූමිය යන්ත්‍ර සූත්‍ර ගේන ඒවා සේරම පෞද්ගලික අංශය තමයි කරන්නේ. ඉතින් ඒක නිසා ඇත්තනම ලංකාවට හොඳයි කියලා අපි හිතනවා. මොකද අපේ ඉස්සර මේ සංකල්පයක් තිබ්බා මේ රජයෙන් හැමදේම කරන්න ඕනි කියලා. දැන් මේ රට ඇති වෙච්ච මේ අස්ථා මේ කියන්නේ අස්ථාවරභාවයත් එක්ක දැන් මිනිසුත් ගොඩාක් දැන් ටිකක් වෙනස් වෙලා ඉස්සර වගේ නෙමෙයි. දැන් මිනිස්සු හිතනවා රජයෙන්ම හැමදේම කරන්න කියලා තමයි මේ අපිට ගොඩක් ප්‍රශ්න ඇති වුණේ. ඉතින් ඒක නිසා මේක ඉතාම හොඳ ආකෘතියක් අපි පෞද්ගලිකාංශයත් එක්ක. අපි හැබැයි 7%ක්වත් මේකට දැන් නැතුණාට මේකේ කොටස් වලින් 10%ක් පරමාණු බල ශක්ති මණ්ඩලයට ඒගොල්ලෝ දෙනවා. ඒ වගේම අපිට රොයල්ටි ෆී එකක් හම්බ වෙනවා. එතකොට ඒක නිසා කියන්නේ අපි රජයේ ව්‍යවසායක් හැටියට ඒතර ඒ සල්ලි රජයට තමයි යන්නේ. මොකද දැන් රජය පෞද්ගලික ව්‍යවසායන් දිහා බලන විදිහත් වෙනස්. දැන් අපේ මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන සල්ලි ටික ටික අඩු කරනවා. කියන්නේ රාජ්‍ය ව්‍යවසායකයන් අපිම මුදල් හොයා ගන්න ඕනේ. අපි සේවයක් සපයලා මුදලක් හොයා ගැනීමේ කිසි වැරද්දක් නැහැ. ඒක තමයි ලෝකයේ තියෙන ආකෘතිය. ඉතින් මේක තමයි දල වශයෙන් ඔය කියන්නේ පසුබිම් කතාව මේකේ. එතකොට අපිට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනුමැතිය ලැබුණොත් එතනින් පස්සේ අපි ගිවිසුම නීතිපති දෙපාර්තමේන්තුවට අරින්න ඕනේ. ඉතින් එතනදී සුමානයක් දෙකක් යයි. එතනින් පස්සේ අපිට වැඩ කටයුතු තායික්මණින් ආරම්භ කරන්න පුළුවන්. දැන් එතනම සේරම ලකලෑස්ති වෙලා ඉන්නේ මේක ආරම්භ කරන්න. මේ අනුමැති ටික ගන්න ඕන. අනුමැති ගන්න නැතුව අපි දන්නවා ලංකාවේ අපිට කිසි දෙයක් ආරම්භ කරන්න බෑ. මම හිතන අපේ මේ අපි හමුවේ තියෙන මේ කාරණාව ගැන ලොකු අදහසක් අපේ මහාචාර්යතුමා ලබා දුන්නා. ඉතින් මේකත් එක්කම අපේ පොඩි මේකට ආශ්‍රිතව තියෙන තාක්ෂණික කාරණා කීපෙකුත් අපි මේ ගමන්ම කතා කරනවා. මේ පෙට් ස්කෑන් යන්ත්‍රය ගැන ගොඩක් අයට දැනුමක් තිබුණාට හැබැයි හරියටම මොකද්ද පෙට් ස්කෑන් එකෙන් කරන්නේ, මේ කොහෙද මේ පෙට් ස්කෑන් දැන් ලංකාවේ තියෙන්නේ, දැනට එතකොට මේ ඩ්‍රග් එක මොකටද ඕන වෙන්නේ, ඒකෙන් මොකද්ද ක්‍රියාකාරීත්වය, මේ ගැනත් අපි පොඩ්ඩක් ජනතාව දැනුවත්. ඔව්, පෙට් ස්කෑන් ඇත්තටම ඉංග්‍රීසියෙන් කියන්නේ පොසිට්‍රෝන් එමිෂන් ටෝමෝග්‍රෆි කියලා. ඒ කියන්නේ පොසිට්‍රෝන් ඉමෝචක ටෝමෝග්‍රෆි කියලා. එතකොට පෙට් ස්කෑන් යන්ත්‍ර බහුලව භාවිතා කරන්නේ විශේෂයෙන්ම මේ ඒ කියන්නේ පිළිකා රෝගීන් මුලින්ම හඳුනා ගැනීමට. එතකොට ඕනම දෙයක් හඳුනා ගන්න නම් මොකක් හරි විදිහක් තියෙන්න එපා. දැන් අපි දන්නවා අපිට පිළිකාවක් ඇහැට පේන්නේ නැහැ. එතකොට දොස්තර මහත්තයෙකුට එනම් කපලා බලලා බලන්න ඕනේ. ඉතින් කපලා බලන්න ඉස්සෙල්ලා මේ ඇඟේ ඇතුලේ පිළිකා ශෛලයක් පිළිකාව වර්ධනය වෙලා තියෙනවාද කියලා නිකන් ආලෝකයෙන් බලන්න බෑනේ. එතකොට ලෝකේ හැමතිස්සෙම ඒ වගේ වැඩ කටයුතු වලදී භාවිතා කරන්නේ විකිරණ. එතකොට විකිරණ නිකුත් කරන ද්‍රව්‍යයක් ඇඟට එන්නත් කරපුවාම ඒ විකිරණශීලී ද්‍රව්‍ය වලින් විකිරණ පිට කරනවා. එතකොට ඒ විකිරණ අපේ ඇහැට පේන්නේ නැහැ. නමුත් විකිරණ අනාවරණය කරගන්න පුළුවන්. එතකොට PET scan යන්ත්‍රයෙන් සරල වශයෙන් කරන්නේ විකිරණ අනාවරණය කිරීම.
එතකොට පෙට් ස්කෑන් යන්ත්‍රයකට අවශ්‍ය කරන විකිරණශීලී ඖෂධය අපි කියන්නේ FDG කියලා. ඒක කියන්නේ ෆ්ලෝරෝඩයොක්සි ග්ලූකෝස්. ඒ කියන්නේ දැන් ග්ලූකෝස් 90ක් කියන එක අපි හැමෝම දන්නවනේ සීනිනේ. එතකොට ග්ලූකෝස් 90ක ඔය හයිඩ්‍රොක්සිල් කාණ්ඩය OH කාණ්ඩයක් අපි අයින් කරලා දාලා ඒකට දාන්න ඕන ෆ්ලූරීන් 18 කියන. එතකොට ෆ්ලූරීන් 18 කියන්නේ ඒකේ ඉලෙක්ට්‍රොසිට්‍රෝන විමෝචකයක්. දැන් සාමාන්‍යයෙන් දරුවෝනක් දන්නවා ඉගෙන ගන්නකොට උසස් පෙළ පන්තිවලදී විකිරණශීලීතාව අපි බෙදෙනවා. සමහර නියෂ්ටි ඇල්ෆා අංශුපිට කරනවා. සමහර නියෂ්ටි ඉලෙක්ට්‍රෝන විමෝචනය කරනවා. සමහර නියෂ්ටි ඉලෙක්ට්‍රෝනේම අනිත් සගයා වෙන පොසිට්‍රෝනය කියන්නේ පොසිටිව් ඉලෙක්ට්‍රෝන කියන එක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනය අපි දන්නවා ඉලෙක්ට්‍රෝනයක් සාමාන්‍යයෙන් ආරෝපිතයි. එතකොට එයාගේ සගයා නැත්නම් අපිට ගියාගේ බිරිඳ හරි ස්වාමිය හරි කියලා එයාගේ ආරෝපණය දනයි. එතකොට ඒ පොසිට්‍රෝන විමෝචකයක් තමයි මේ හයිඩ්‍රොක්සිල් කාණ්ඩය වෙනුවට ෆ්ලූරීන් 18 වලට බද්ධ කරන්නේ. එතකොට මේක තමයි විකිරණශීලී එක දියරයක්. ඒ දියරය යංගිසි මාත්‍රාවක් ඩෝස් එකක් ඒ අපි ස්කෑන් කරන රෝගියාගේ ශරීරයට දෙන්න ඕන. එතකොට මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි විකිරණශීලී ද්‍රව්‍යයක අපි දන්නවා ඒක තියෙන අර්ධ ආයු කාලය කියලා කියන්නේ තියෙන විකිරණශීලී විමෝචනය කරන ප්‍රමාණය ටික අඩු වෙනවා. එතකොට උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් දැන් මට රුපියල් 1000ක් දැන් තියෙනවා නම් මගේ ඒකේ අර්ධ ආයු කාලයේ දවස් දෙක නම් රුපියල් 1000ක් දවස් දෙකකට පස්සේ රුපියල් 500 වෙනවා. මම 500ක් වියදම් කරලා ඉවරයි. දවස් දෙකක් ගියාට පස්සේ රුපියල් 500 රුපියල් 250 වෙනවා. ඉතින් ඒක නිසා විකිරණශීලී ද්‍රව්‍යයක හැටි එහෙමයි. මොකද ඒක එන්ඩෙන්ඩ් ඉක්ෂේ වෙනකොට ඉක්ෂේ වෙන තියෙනවා අර්ධ ආයු කාලය කියලා එකක්. ඒ කියන්නේ අර්ධ අපි ජීවි කාලය කියලා කියනවා. ඒ කියන්නේ තියෙන ප්‍රමාණයෙන් භාගයක් වෙන්න ගත වෙන කාලය. ඒක තමයි විද්‍යාඥයෝ අත දක්වලා තියෙන්නේ. එතකොට දැන් මේ විකිරණශීලී ඖෂධවල අර්ධ ආයු කාලය සාමාන්‍යයෙන් ඉතාම පොඩි. මොකද ලොකු අර්ධ ආයු කාලය තියෙන ඒවා අපි ඇඟට දාන්න බෑ. එතකොට ඒ වටපිටේ නැනත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒක නිසා හැමතිස්සෙම මේ වෛද්‍ය කටයුතු වලදී එන්නත් කරන්නේ අර්ධ ආයු කාලය එක්ක දවසක් වැඩිමුණු දවසක් නැත්නම් පැය ගාණක්. එතකොට ඒක නිසා තමයි විකිරණශීලී ඖෂධ සමහර රෝගීන්ට එන්නත් කාට පස්සේ ආව දවස් දෙකක් විතර ඒ කාමරයක තියාගන්නවා. ඉතින් ඒක නිසා මේ එතකොට ඒක අනිත් පැත්ත තමයි විකිරණශීලී ඖෂධයක අර්ධ ආයු කාලය අඩු වුණාම මේ ගොඩක් කල් තියාගන්න බෑ. අපි නිකන් කඩබඩු කඩේකට යකර ටිකක් දාලා තියෙනවා වගේ මේක තියාගන්න බෑ. ඉතා පටපට ගාලා මේක ඩිගේ ඉක්ෂේ වෙනවා. එතකොට මේ ඔය FDG කියන ෆ්ලූරින් මේකේ ඖෂධයේ අර්ධ ආයු කාලය පැය දෙකකටත් වඩා අඩුයි. ඉතින් ඒක හොඳ පැත්ත තියෙනවා. අනිත් පැත්ත තමයි මේක රැස් කරලා තියාගන්න බෑ අපිට. මේ ෆ්ලූරින් 18 ස්වභාවිකව පවතින්නේ නැහැ. ඒ ෆ්ලූරින් 18 හදන්න ඕන ෆ්ලූරින් 18 හදන්නේ ඔක්සිජන් 18 වලට. ඔක්සිජන් 18 කියන්නේ බැර ජලය. අපි සාමාන්‍යයෙන් ජලය ගත්තොත් ඒක ඔක්සිජන් 16 නේ තියෙන්නේ. තමයි හැමෝම දන්න විද්‍යාව කරන ළම H2O කියලා ඒ ඔක්සිජන් පරමාණුවේ තියෙන ඔක්සිජන් 16. නමුත් අපි දන්නවා ඕන මූලද්‍රව්‍යක තියෙන සමස්ථානික. ඒ කියන්නේ සහෝදර සහෝදරියෝ වගේ අපි වගේ තව තව සහෝදර සහෝදරිය තින්නවා. ඒ සමහර සහෝදර සහෝදරිය ස්ථයි නැහැ. ඒගොල්ලෝ පටපට ගාලා එක්ෂේ වෙනවා. ඉතින් ඒකටක ඒක හොඳයි නැත්නම් එහෙම මේ මුළු ලෝකේ සමස්ථානික එක මූලද්‍රව්‍යකින් 500ක් විතර තිබ්බනම් එහෙම ස්ථායීව අපිට රසායන විද්‍යාව ඉගෙන ගන්න ඉතාම අමාරු වෙනවා. සහ ජීව විද්‍යාවත් අනිත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ සුභාධර්මයේ හැටි එහෙමයි. ඒ කියන්නේ තමුන්ගේ වර්ගය බෝ කරගන්නකොට මේ තමාරේම අස්ථායි කරනවා. එතකොට ඒ වගේ ඒ අස්ථායි කරන එකෙන් අපි වැඩකුත් ගන්නවා. මොකද අපිට දෙයක් නිකුත් කරොත් තමයි මේ මිනිස්සු අඳුන ගන්න පුළුවන්. මොනවාක්වත් එන්නේ නැත්නම් මිනිහ කිනහ වෙන්නේවත් නැත්නම් කතා කරගෙන යනත් ඔය අඳුන ගන්න බෑනේ. ඉතින් ඒ වගේ විකිරණශීලීතාව ඒ පැත්තෙන් හොඳයි. එතකොට මේ ඔක්සිජන් 18 වලට අපි ප්‍රෝටෝන ගහන්න ඕන. මොකද ඒකට කියන්නේ අපි නියෂ්ටික ප්‍රතික්‍රියාව කියලා. දැන් දරුණත් අපේ සමාජය දන්නවා රසායනික ප්‍රතික්‍රියාව කියලා තියෙනවා ලෝකේ. දහණේ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාව, ජීව ප්‍රතික්‍රියාව තියෙනවා. ඒ වගේම නියෂ්ටික ප්‍රතික්‍රියාව. නියෂ්ටික ප්‍රතික්‍රියාවක් කිය අපි නියෂ්ටියට ගහන්න ඕන මොන හරි දෙයක්. ඇතුව නියෂ්ටිය හොල්ලන්න බෑ. නිකන් රත් කරලා. ඒතර නියෂ්ටියට මේ ප්‍රෝටෝන තෝරණය කරලා ගහන්න ඕන. ඒ කියන්නේ අවම ශක්තියක් තිබ්බේ නැත්නම් ප්‍රෝටෝනෙට මේ ක්‍රියාවලිය නැත්නම් නියෂ්ටික ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රෝටෝනය හදන්න මේ ප්‍රෝටෝනය තෝරණය කරන්න නම් අපිට අර සයිකල්ට්‍රෝන් කියන භෞතික විද්‍යා මැෂිම ඕන. සයිකල්ට්‍රෝන් කියන්නේ ඇත්තටම ඒකේ ප්‍රෝටෝන රෞමේ කැරි ගිහිල්ලා විද්‍යුත් ක්ෂේත්‍රයක් හරහා ගිහිල්ලා මේක තෝරණය වෙනවා. ඒ අපි සාමාන්‍යයෙන් ඉස්සර තිබ්බ ටෙලිවිෂන්
මේකත් LED නෙමේ. ඉස්සර ඒකත් ඇත්තටම පුංචි තුවරකයක් වගේ. ඉලෙක්ට්‍රෝන ෆිලමන්ට් එකෙන් ඇවිල්ලා අර ඉලෙක්ට්‍රෝන වදිනවා තිරේ. එතකොට ඒ වගේ මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන තුවරණය කරන්න තමයි මේ සයිකල්ට්‍රෝන කියන මැෂින් ඕන. එතකොට මේ FDG හදන්න ප්‍රධාන වශයෙන් අවශ්‍යයි මේ සයිකල්ට්‍රෝන කියන, ඒ කියන්නේ ප්‍රෝටෝන තුවරණය කරන්න ඕන අඩුම වශයෙන් මෙගා ඉලෙක්ට්‍රෝන වල 18කට. එතකොට ඒක ඔක්සිජන් 18 වලට ගැව්වම ඔක්සිජන් 18 ගන්න පුළුවන්. ඒ කියන්නේ රටවල් වලින් පෙට්‍රෝල් වලින් ගන්න පුළුවන් ඔක්සිජන් 16 16 තියෙනවත් එක්කම ඔක්සිජන් 18 වැඩිපුර තියෙන බැර ජලය අපි හෙවි වෝටර් කියලා. එතකොට ඒකට ගැව්වම ෆ්ලූරින් 18 හැදෙනවා. එතකොට ඊට පස්සේ අපි රසායනික වශයෙන් මේක බෙදලා වෙන් කර ගන්නත් ඕනේ. එතකොට ඒ වගේ ලැබ්ස් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ ඊට පස්සේ තමයි ග්ලූකෝස් අණුවට මේක කාවත් දන්නේ. එතකොට ග්ලූකෝස් තෝරගන්න හේතුව තමයි ඇත්තටම ග්ලූකෝස් ඇඟට එහෙම දැන් අපි උනා සීනි කන්න කැමතිනේ. එතකොට මේ ග්ලූකෝස් දැන් විකිනශීලී ඖෂධයක් ඇඟට දානකොට ඒ පැත්තත් බලන්න එපා. සමහර විකිනශීලී ඖෂධ ඇඟට දැම්මම ඒ වලින් ආසාත්මිකතාව ඇති වෙනවා. එතකොට නමුත් දැන් ග්ලූකෝස් දැම්මයි කියලා මේ ආසාත්මිකතාවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි දියවැඩියාව තියෙනවා නම් දියවැඩියා පොඩ්ඩක් පාලනය කර ගන්න වෙනවා. මේ ඩ්‍රග් එක එන්නත් කරගන්න ඉස්සෙල්ලා. නමුත් ඊට අමතරව අනිත් එක ඔය දැන් මේ ග්ලූකෝස් අණුවට මේක ගහන්නේ කැන්සර් සෛල ග්ලූකෝස් වලට කැමති. ඔව් ඒ වගේම දැන් අපි වෛද්‍ය විද්‍යාත්මකව කතා කරත් මේ ග්ලූකෝස් අණුවට මෙන්න මේ ෆ්ලෝරයිඩ් කැල් එහෙම නැත්නම් මේ විකිනශීලී සමස්ථානකේ සම්බන්ධ කරගැනීමේ තවත් වාසියක් තියෙනවා. මොකද අපි කලනොත් කතා කරලා තියෙන අපේ කලින් වීඩියෝ වලදී පිළිකා සෛල හරි කැපති මේ සීනි වලට. يعني ඇඟේ තියෙන ග්ලූකෝස් අණු අනිකුත් සීනි જાති මේ පිළිකා සෛල වලින් ඉක්මනට අවශෝෂණය කර ගන්න. මොකද පිළිකාව කියලා කියන්නේ ඊටම වේගෙන් වර්ධනය වෙන සෛල බෙදි බෙදි යන අසාමාන්‍ය සෛල වර්ධන වේගයක් තියෙන කොටසක්. ඉතින් මෙයාලට නිතරම මේ ශක්තිය අවශ්‍ය වෙනවා ඉක්මනින් බෙදෙන්න වර්ධනය වෙන්න. ඉතින් මේ නිසා මෙයාලා ග්ලූකෝස් ඇතුළේ මේ ශක්තිය නිපදවන්න පුළුවන් මූලද්‍රව්‍ය ඉක්මනින් අවශෝෂණය කර ගන්නවා. ඉතින් අපි ග්ලූකෝස් අපි ඇඟට ඇතුල් කරාම මේ විකිනශීලී සමස්ථානිකයේ යොදපු ග්ලූකෝස් අණු ටග් ගාලා ගිහිල්ලා මේ පිළිකාව තියෙන තැනට වැඩිපුර එක්රස් වෙනවා අනිත් සිරුරේ තියෙන අනිත් සෛල් වලට වඩා. ඉතින් අන්න එතනදී මේ විමෝචනය වෙන මේ පොසිට්‍රෝන සහ මේ ගැමා කිරණ උපයෝගී කරගෙන තමයි අපිට මේ පිළිකාව හරියටම අපි ඇඟේ කොතනද තියෙන්නේ කියලා අඳුර ගන්න පුළුවන්. ඔව් එතකොට ඒක තමයි දැන් ෆ්ලූරින් 18 මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒකේ විමෝචනය කරන්නේ පොසිට්‍රෝන. එතකොට ඇයි අපි පොසිට්‍රෝන විමෝචකයක්ම ඔය හරියට එන්නත් කරන්නේ? එතකොට ඒකේ තියෙන වාසිය තමයි පොසිට්‍රෝන කියන්නේ සුභාධර්මයේ ඉලෙක්ට්‍රෝනත් එකට පවතින්න බෑ. ඒ දෙන්නත් එකට ජීවත් වෙන්න බෑ. සමහර ගෑනු පිරමිඩත් එක ජීවත් වෙන්න බැරුව වගේ මේ පොසිට්‍රෝනයි ඉලෙක්ට්‍රෝන එකතු වුණාම අපි කියනවා භෞතික විද්‍යාවේ සිද්ධාන්තයක් තියෙනවා යුග්ම උච්ඡේදනය කියලා. පෙයා ඇනිහිලේෂන්. උන් දෙන්න නැති මංගස්ථාන වෙනවා. පොසිට්‍රෝන පවතින්නේ සුභාධර්මයේ. ඉතින් ඇත්තටම ඒක හරිම මේ රසවත් දෙයක්. කියන්නේ අපේ දැන් සුභාධර්මයේ හැදිලා තියෙන්නේ අපේ පරමාණු වල තියෙන්නේ ධනාරෝපිත ප්‍රෝටෝන සහ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන. නමුත් ඕනනම් අපිට ඍණාරෝපිත ප්‍රෝටෝන සහ ධනාරෝපිත ඉලෙක්ට්‍රෝන වලිනුත් පරමාණු හදන්න පුළුවන්. ඉතින් එහෙම පරමාණු අපි අත්දකින්නේ නැහැ. සමහර විද්‍යාඥයෝ හිතනවා ලෝකේ ඇති වෙනකොට විශ්වය ඇති වෙනකොට එහෙම තිබ්බා. නමුත් දැන් වෙනකොට ඒවා එකට පවතින්න බෑ. ඒත් එකට පවතින්න බැරි නම් එකට ඉන්නේ නැහැ. එතකොට මේ ඉලෙක්ට්‍රෝනයක් ටග් ගාලා මේ පොසිට්‍රෝනයක් ටග් ගාලා ඉලෙක්ට්‍රෝනත් එක්ක අපේ ඇඟේ ඉලෙක්ට්‍රෝන වන්තරන් දිනන්නේ සෛල වල. එතකොට ඉලෙක්ට්‍රෝනයක් එක්ක එකාශ වෙලා බද්ධ වෙලා ගැමා කිරණ දෙකක් පිට කරනවා. එතකොට දෙකක් එන එකත් හරි වැදගත්. මොකද ගැමා කිරණ තමයි මේ PET ස්කෑන් යන්ත්‍රෙන් මේ අනාවරණයෙන් ඩිටෙක් කරගන්නේ. මොකද ඒ හේතුව තමයි ගැමා කිරණයක් විනිවිද යෑමේ දැන් අපි හිතමු බීටා මේ පොසිට්‍රෝන විමෝචකය ඇඟහරහා එන්නේ නැහැ. මොකද පොසිට්‍රෝනේ හානි වෙලා ඉලෙක්ට්‍රෝන සහ පොසිට්‍රෝන ගැමා කිරණට ඕන වෙලාවක හරිම ලේසි අනාවරණය කරන්න. මොකද විනිවිද යෑමේ ශක්තිය වැඩි. ඒක ශක්තිය තියෙනවා. ඒක නිසා වටේටම තියෙන ඩිටෙක්ටර්ස් වලින් අර ගැමා කිරණ පුළුවන් අනාවරණය කරගන්න. එතකොට ගැමා කිරණ දෙකක් එනකොට ඒ දොස්තර මහත්වරුන්ට කියේ යකි ඒ කොහෙන්ද ආවේ කියලා. මොකද එකක් ආව නම් කොහෙන්ද ආවේ කියලා හොයාගන්න බෑනේ. දෙකක් ආවට පස්සේ කම්පියුටර්ස් භාවිතා කරලා පරිගණක භාවිතා කරලා අපිට පුළුවන් අර ආකෘතිය හදන්න මේ ගැමා කිරණ
කොහෙන්දාවේ කියලා ආරියටම ලොකේෂන් එක බලන්න පුළුවන්. ඉතින් ඒක තමයි මුළු ලෝකෙම දැන් පෙට් ස්කෑන් ගොඩක් ප්‍රචලිත වෙලා තියෙනවා. මොකද ඉතා නිශ්චයව දැස මේ පිළිකා සෛලයක් අඳුනගන්න පුළුවන්. ඉතින් අපේ රටෙත් ඒක හරි වැදගත්. මොකද අපි සාමාන්‍යයෙන් අපි ජාතියක් හැටියට මයි දැන් අපේ රටවැසි හැටියට අපි ලෙඩ වුණාමනේ දෝ බෙහෙත් ගන්න යන්නේ අපෙත් හැටි එහෙමනේ මගෙත් හැටි එහෙමයි. එතකොට නමුත් පිටරටවල් වල ඇත්තටම මේක හැමදිස්සෙම පරික්ෂා කරනවා. අපි පරික්ෂා කරන්න යන්නේ නැහැ. ඒ නමුත් මේ ඉස්සෙල්ලා පරික්ෂා කරොත් එහෙම සම ගොඩාක් වෙලාවට මේ කැන්සර් මේ රෝගීන් අපිට පිළිකා රෝගීන් සමානට අඳුනගත්තොත් ඒවා ඊටාම මේ සුවාතරපත් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා සාමා මේ දොස්තර මහතුරු කියන්නේ අන්තිමට ඇත්තටම කැන්සර් patient කෙනෙකුට පිළිකා මේ වගේ PET scan එක එක අවස්ථා stages වල කරන්න ඕන. මේක පැතිරෙනවද මේක අඩු වෙලාද. ඉතින් ඒක නිසා මේ PET scan යන්ත්‍ර ඇත්තටම ලෝකේ බහුලව භාවිතා කරනවා. දැන් අලුත් එනේවල PET එකයි CT එකයි දෙකේ සම්බන්ධ වෙලා තියෙනවා. මොකද මේ දෙකෙන්ම පුළුවන් ඉතා නිශ්ය හරියටම රෝග තත්ත්වය හඳුනා ගන්න. ඉතින් ඒක තමයි මෙතන තියෙන මේ ඇත්තටම තියෙන වාසිය. ඉතින් ලංකාවේ අද වෙනකොට අපිට මේ දැන් මේ ව්‍යාපෘතිය තමයි ලංකාවේ ඇතර නවමු ව්‍යාපෘතියක්. අපි ප්‍රථම වශයෙන් විකිරණශීලී ඖෂධ ලංකාවේ හදන්න පටන් ගන්න. ඒක ඇත්තටම කඩයිමක් කියලා අපිට කිය හැකි අපේ වෛද්‍ය ශාස්ත්‍රයේ. ඇත්තට අපිට ජාතියක් විදියට රටක් විදියට ආඩම්බර වෙන්න පුළුවන් මොහොතක තමයි අපි මේ ඉන්නේ. ඉතින් අපි දැනට මේ බෙහෙත ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැහැ. අපි වෙනස් රටකින් ඉන්දියාවෙන් තමයි මේ බෙහෙත ගන්නෙ. හැබැයි මේකට විශාල මුදලක් ලංකාවේ රජයට දැරීමට සිදු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දැනට සතියකට රෝගීන් 10කට 20කට මේ වගේ ඉතාම සුළු ප්‍රමාණයකට තමයි මේ පරීක්ෂාව කරන්න හැකියාව අපේ රටට තියෙන්නේ. සමහර සතිවල ඒක කරගන්න අපිට මුදල් නැති වෙන අවස්ථා තියෙනවා. ඉතින් අපි මේ අනාගතයේදී මේ කරන්න යන මේ ව්‍යාපෘතියෙන් මේ අඩුපාඩු මගහැරවගෙන රෝගීන් විශාල ප්‍රමාණයක් ඒ වගේම ගොඩක් අඩු වියදමකින් රෝග පරීක්ෂාවට රෝග නිర్ణ පරීක්ෂාවකට එහෙම නැත්නම් පිළිකා රෝග කල්තියා අඳුනා ගැනීම සහ පිළිකා වලට අපි කරන ට්‍රීට්මන්ට් හරියට මේ රෝගියාට වැඩ ගන්නවද කියලා බලා ගන්න යොදා ගන්න පුළුවන්. ඉතින් මාචාර්යතුමනි තවත් ඒ ගැන විස්තර. ඔව් ඔබතුමා කිව්ව එක ඇත්තටම හරි. දැන්ට ඇත්තටම රාජ්‍යාංශයේ PET scan දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ අපේක්ෂා මාර්ගම අපේක්ෂා රෝහලේ, අනිත් එක තියෙන්නේ ජාතික රෝහලේ, ඊළඟට පෞද්ගලික අංශයේ ආසිරි රෝහලේ තියෙනවා. එතකොට අපේ රජයේ රෝහල් වලට මේ විකිරණශීලී ඖෂධය ගෙන ඉන්දියාවෙන්. එතකොට දැනට මේ තියෙන තත්ත්ව හැටියට ඉන්දියාවෙන් දැන් ගේන ප්‍රමාණය අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේක විකිරණශීලී සමස්ථානිකයක් විකිරණශීලී ඖෂධයක් ක්ෂය වෙනවා. එතකොට පෑ දෙකකටත් වඩා අඩුයි මේකේ අර්ධායු කාලය. එතකොට ඉන්දියාවෙන් නම් මෙහෙට ගේනකොට සෑහෙන ප්‍රමාණයක් මේකෙන් ක්ෂය වෙලා ඉවරයි. ඒ නිසා රජයට අර දැන් මේකක් සාමාන්‍යයෙන් PET scan එකක් ගන්න අපි කියනවා අපි ඔය සාමාන්‍යයෙන් විකිරණශීලී ඖෂධයේ විකිරණශීලී ද්‍රව්‍යයක විකිරණශීලීතාවයි ඉන්න මාත්‍රා ඩෝස් කියලා කියන්නේ. දැන් අපි ඩෝස් කියන්නේ දැන් ડોක්ටර්ස්ලා කියන්නේ පෙති ගන්න කියලා දවසට 3ක් නැත්නම් ඒ වගේ විකිරණශීලීතාවයි වට අපි කියනවා රේඩියේෂන් ඩෝස් කියලා විකිරණ මාත්‍රාව. ඒක මයින ඒකකේ තමයි කියුරි. කියුරි කියන්නේ ඔකෝල හැමෝම දන්නා මාරි කියුරි කියන. එතකොට මිලි කියුරි. මිලි මොකද කියුරි කියන්නේ? තා විශාල යුනිට් එකක්, ඒකකයක්. එතකොට එක patient කෙනෙකුට එක රෝගියෙකුට මිලි කියුරි 10ක් විතර දෙන්න ඕනේ. ඒකත් ඒ ඔය එන්නත් කරනකොට ඒ රෝගියාගේ බර අනුව තමයි ඒක නිශ්චය වෙන්නේ. බර වැඩි නම් ටිකක් අඩුවෙන් වැඩියෙන් දුන්න දෙන්න ඕන. එතකොට කොහොම හරි සාමාන්‍යයෙන් ගත්තොත් මිලි කියුරි 10ක් එක patient කෙනෙකුට දෙන්න ඕන. එතකොට දැන් ඔය ගේන ප්‍රමාණය අනුව සාමාන්‍යයෙන් අපේක්ෂා රෝවලේ සුමානෙකට එක දවසකට කරනවා මේ රෝගින් 10 දෙනෙකුට විතරයි කරන්න පුළුවන්. එතකොට ඔබතුමා කිව්වේ හරි. දැන් මේක මේ විකිරණශීලී ද්‍රව්‍ය ගේනකොට තවත් ප්‍රශ්න තියෙනවා. දැන් හැම මේ ප්ලේන් එකකම විකිරණශීලී ද්‍රව්‍ය දාන්න බෑ. ඒකට වෙනම ලයිසන් එකක් ඕන ඒ පයිලට්.
එතකොට සමහරලාට විකිනිශීලී ද්‍රව්‍ය එහෙන් ගෙනවට ප්ලේන් එකට මේක දාන්න බැරි වෙනවා. ඒ පයිලට් විකිනිශීලී ගෙනියන්න, මොකද විකිනිශීලී ද්‍රව්‍ය හෙට මෙහෙට ගෙනියන්න ලෝකයේ විශේෂ නියාමනයක් තියෙනවා. නිකන් හෙට මෙහෙට අරින්න බෑ. ඉතින් එතකොට සමහරලාට රෝගීන් මේ බලාගෙන ඉන්නවා සේරම ලෑස්ති වෙලා. නමුත් විකිනිශීලී ඖෂධ ආවේ නැත්නම් PET ස්කෑන් එක කරගන්න බැරි වෙනවා. ඒකම දැන් රජය වේදන් කරනවා. එක රෝගියෙකුට 1,00,000කට එහා ගියන ලංකාවේ මුදල් වලින් ලක්ෂයකට එහා මුදලක් වැය කරනවා එක රෝගියෙක් සඳහා. බෙහෙත වෙන මෙහෙත් දෙහෙත් වෙන විතරයි, කියන්නේ PET ස්කෑන් එකේ තියෙන කොස්ට් එක නැතුව. එතකොට දැන් අපි මේක හදන්න ගත්තොත් ලංකාව විදේශ විනිමය ඉතුරු වෙනවා අපිට. ඒක එක පැත්තක්. මොකද අපි ඉන්දියාවෙන් ගෙනකොට විදේශ විනිමයනේ භාවිත කරන්න වෙන්නේ. එතකොට ඊළඟට අපිට මේක කරන්න පුළුවන් නිසා අර රෝගීන්ව අපි බලා පොරොත්තු ලේඛනයේ දිගටම තියන් ඉන්න අවශ්‍ය නැහැ. මොකද මේ රටේ හදනවා නම් අපිට දොස්තර මහතුරන්ට ඕන වෙලාවට ඒ ඖෂධය අපිට ලබා දෙන්න පුළුවන්. එතකොට දැන් අපි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයක අපි ගිවිසුම ගහ මේවා කරන්නේ අපි ලංකාවේ හදනවා නම් මේක. එතකොට ඒගොල්ලෝ පොරොන්දු වුණා අපිට සුමානෙකට දවස් 3ක්වත් කරන්නම් කියලා. එතකොට අඩුම ගානේ එක රෝගින් 30කට පුළුවන්. එතකොට මේ අපේ නැෂනල් හොස්පිටල් එකේ ජාතික රෝහලේ 30ක් ගත්තොත් 60යි. එතකොට පෞද්ගලික රෝහල් ඊට වඩා ප්‍රමාණයක් කරයි. ඇත්තටම දැන් පෞද්ගලික රෝහල් PET ස්කෑන් යන්ත්‍ර ගියෙන්නේ නැත්තේ මේ හේතුව නිසා, ප්‍රධාන වශයෙන් බේද නැති නිසා. මොකද බේද නැතුව PET ස්කෑන් යන්ත්‍රය කන්නේ නිකන් තියන් ඉන්නේ වෙන්නේ අර විකිනිශීලී ඖෂධය ඕන. ඉතින් ඒක නිසා මේක නව මං ඉස්සෙල්ලා කිව්වා වගේ අලුත්ම මේවා එකක්. එතකොට අපිට මේ විකිනි විශේෂයෙන්ම මේ පිළිකා රෝගීන් කල්තිය හඳුනාගෙන ඒගොල්ලන්ට අඩුම ගානේ අපි එක රෝගියෙක් හරි ජීවිතේ බේරගත්තොත් ඒකත් පිනක් ඇත්තටම. එතකොට ඊට අමතරව මේ PET ස්කෑන් දැන් ඔය PET ස්කෑන්ස් වල තව තව දේවල් තව තව රෝග වලට ප්‍රතිකාර කරන්න පුළුවන්. ප්‍රතිකාර නෙමෙයි කල්තිය හඳුනා ගන්න පුළුවන්. ඒක මතක තියාගන්න මේ PET ස්කෑන් යන්ත්‍රෙන් කැන්සර් මේ පිළිකා රෝගීන්ගේ කැන්සර් සෛල මරන්න බෑ. නමුත් කල්තිය හඳුනාගත්ත හැකි. එතකොට මේ PET ස්කෑන් යන්ත්‍ර ගොඩාක් රටවල් භාවිත කරනවා. දැන් අපි සාමාන්‍ය ලංකාවේ PET ස්කෑන් යන්ත්‍රය භාවිත කරන්නේ පිළිකා රෝගීන් හඳුනා ගැනීමට විතරයි. නමුත් ඕගොල්ලෝ අන්තර්ජාලයෙන් කියලා බැලුවොත් එම PET ස්කෑන් යන්ත්‍රයකින් ලැබෙනා වූ රූප භාවිත කරලා තවත් ගොඩාක් මේ රෝග නිශ්චය කරගන්න පුළුවන්. අර තර්කයේ දිසා. දැන් අතන සමහර අය කියන හෘද රෝග වලට පවා PET ස්කෑන් යන්ත්‍රය භාවිත කරන්න පුළුවන්. මොකද අර ආසාත්මිකතාවක් එන්නේ, ඇලර්ජි එකක් එන්නේ නැහැ නේ මේක. සමහර අපි දන්නවා හෘද ඩයි එක දැම්මම සමහර අයට ඒක ඇලර්ජික් වෙනවා. ඉතින් මේක එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේක මේ කැන්සර් මේ කියන්නේ පිළිකා වලට විතරක් පොදු වෙන්නේ නැහැ. දැන් මේ රෝගේ මේක හැදුවට පස්සේ ඒතකොට දොස්තර මහතුරු මේක භාවිත කරනවා. දැන් මේක නැති නිසානේ වෙනේවට භාවිත කරන්න බැරි. දැන් ඊට අමතරව අපේ බලාපොරොත්තුවක් තියෙනවා. මුලින් අපි හදන්නේ මේ FDG කියන එක, PET ස්කෑන් එකට අවශ්‍ය කරන විකිනිශීලී ඖෂධය. තවත් විකිනිශීලී ඖෂධ ගණනාවක් තියෙනවා රෝගීන්ට භාවිත. ගැලියම් තියෙනවා, ඒ පුරස්ත ග්‍රන්ථවල. දැන් ලංකාවේ මම හිතන්නේ ගැලියම් මේක නැහැ, ඒක ඕන ඉන්දියාවට patient යන්න ඕන. ඉතින් අපේ ඉස්සරහට අපි තවත් මේ සයිකල් ටෝන් එක භාවිත කරලා තව තව විකිනිශීලී ඖෂධ මේ නිපදෙවි හැගේ. ඔව්. එතකොට දැන් අපි මුලින් පටන් ගන්න මේක මොන හරි දෙයකින් පටන් ගන්න බෑ. එතකොට අපේ අදහසක් තියෙනවා මේ ඉස්සරහට තව තවත්. එතකොට අපිට අර විදේශ විනිමය අපිට නැති කරගත්ත හැකි. මොකද අපි දැන් හැම විකිනිශීලී ඖෂධයක්ම ගේන්නේ පිටරටේ. ආයිඩීන් 131 ගේන්නේ පිටරටින්, ටෙක්නීසියම් තියෙනවා, ඒ හැම එකක්ම ගේන්නේ පිටරටින්. එතකොට අපේ තාක්ෂණය අපි දිනු කරගන්න ඕන, අපිට පිටරට වලින් ගන්න ඕන. නමුත් දිනු කරගත්තොත් අපිට මේ අනිත් ඖෂධත් අපිට මේ රටේම නිෂ්පාදනය කරන්න පුළුවන්. අනිත් එක අපේ අදහසක් තියෙනවා කෙලින්ම පරීක්ෂණ වින් රිසර්ච් වින් එකක් මේකත් එක්කම හදන්න. මේක හදන්න බලාපොරොත්තු වෙන කටුනායක භූමිභාගයක. එතකොට එතන පුළුවන් අපිට විශේෂයෙන් වෛද්‍ය පීඨත් එකතු වෙලා දැන්ටමත් අපි කතා කරලා තියෙනවා. ඒ වෛද්‍ය ශිෂ්‍යයන්ට ඇවිල්ලා රිසර්ච් කරන්න තව තව විකිනිශීලී ඖෂධත් එක්ක වැඩ කිරීමේ හැකියාව, නිෂ්පාදනය කිරීමේ හැකියාව. එතකොට පුද්ගලික ආංශයෙන් ඉල්ලලා තියෙනවා අපිට වෙනම වින් එකක් දෙන්න. මොකද මේ සයිකලෝන් එකේ තියෙනවා මේ බීම් ලයින්ස් කියලා, කියන්නේ අර කදම්බ යන නල. ඒවා එකයි නෙමෙයි තියෙන්නේ, කිහිපයක් තියෙනවා. එතකොට අපි එකක් භාවිත කරොත් FDG හදන්න, තව එකක් භාවිත කරගි තව එකක් හදන්න. එතකොට එක ලයින් එකක් අපිට භාවිත කරගයි තනිකර පරීක්ෂ රිසර්ච් වලට.
ඒක නිසා මේක ලංකාවේ ඇත්තට පටන්ගත්තාම මේක තවත් දියුණුවට පත්වෙන කාර්යභාරයක් වෙනවා. ඒතර වෛද්‍ය ශේෂ්ඨ විතරක් නෙමෙයි විද්‍යා ශේෂ්ඨයටත් මේක ඇදෙනවා. දරුවන්ට තව ඇවිල්ලා දැන් අපි සයිකල්ට්‍රෝන් එකකින් ගන්නවට මේ අපේ භෞතික විද්‍යා පාඩම්මාලා යටතේ සයිකල්ට්‍රෝන් එකක් ළමයි ඇහැට දැකලවත් නැහැ. රූප තියෙනවා ඇති අන්තර්ජාලේ. එතකොට මේක අර වෙන ව්‍යාපෘතියකට හැරෙනවා. තව තවත් අපි තාක්ෂණය බද්ධ කරගන්න තාක්ෂණයෙන් තොරව අපිට ඉස්සරහට යන්න බෑ මොන රටේ හිටියත්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි අලුත් තාක්ෂණය රටට ගෙනාවේ නැත්නම් මේ රට ගොඩ ගන්නම් වෙන්නේ නැහැ. රටට දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපේ බලාපොරොත්තු ඉස්සරහට තවත් මේ 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 ෆැසිලිටි එක භාවිතා කරලා මේ අවස්ථාව නැත්නම් මේ බලා මේ 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 සයිකෝට්‍රෝන එක භාවිතා කරලා අපි තවත් විකිනශීලී ඖෂධ ඉස්සරහට නිෂ්පාදනය කිරීම සඳහා තමයි අපේ බලාපොරොත්තු. අපේ රටට අලුත් බලාපොරොත්තුවක් අපේ රටේ රෝගීන්ට විතරක් නෙමෙයි අපේ රටේ අධ්‍යාපනයට, අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනයට සහ අපේ රටට විදේශ විනිමය ඉතිරි කරගන්න පුළුවන්. ඒ වගේම සමහර විට ඉදිරි කාලයේදී අපි මේ බෙහෙත් නිෂ්පාදනය කළා අපිටත් පුළුවන් වෙයි වෙන රටවලටත් බෙහෙත් ලබා දෙන්න. ඇත්තට මේක ඔබතුමා මතක් කරපේක හොඳයි. දැන් මේ පෞද්ගලික ආයතනය ඒගොල්ල බලාපොරොත්තු වෙන මාලදිවයිනේට හරි. මොකද මාලදිවයිනේ ඇත්තටම මේ විකිනශීලී මේ එහෙම ස්පිරිතාලක් නැහැ. ඇත්තට මේ අපේ පරමාණු බල ශක්ති මණ්ඩලයෙන් තමයි ගොඩක් කටයුතු මාලදිවයිනේ කරන්නේ. දැන් ඒ කියන්නේ ඇමරිස්සේම විකිනශීලීතාවයක වැඩ කරන එක්කෙනෙක් අර පොඩි මේ ටැග් එකක් අඳින්න ඕන. ඒවා ටෙස්ට් ඒවා පරීක්ෂා කරන්න එහි නෑ මොනක්වත්. එතකොට දැන් සමහරලාට ඉන්දියාවෙන් ආපුවා කියනවා. සමහර ඉන්දියාවේ පැත්තකටත් මෙහෙන් යන එක ලේසි කියලා දුරානෝ සලකලා බැලුවා. ඉතින් ඒ නිසා සීෂෙල්ස් දූපත් වලට. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ පෞද්ගලික අංශය ඇත්තටම ඒ කෞද්ගලික අංශයක වැඩ කරනකොට දැන් මටත් ඒක අලුත් අත්දැකීමක්. ඒගොල්ලෝ හැමරිස්සෙම බිස්නස් මොඩල් එකක් තියෙනවා. දැන් අපේ රජයේ බිස්නස් මොඩල් නැහැනේ. අපි ඉතින් ඕකම භාවිතා කර කරගෙන ඕකම කර කර ඉන්නවා. නමුත් පෞද්ගලික අංශය ඊට එහා හිතනවා. ඒගොල්ලෝ ලාභයක් ගන්න ඕන. අනිවාර්යෙන් ලාභයක් ගන්න පානම් පෞද්ගලික අංශය වැඩ කරන්නේ නැහැ. එහෙම වෙන්න ඕන. ඉතින් අපි මේ පාඩු ලබන්නේ ඒකනේ. සේරම අපි මිනිසුන්ගේ දාලා අපි පාඩු ලබන්නේ මේ හැම ආයතනයක්ම රජේ. ඉතින් ඒගොල්ලන් ඉදිරි දැක්මක් තියෙනවා. මේකද මේ සයිකල් ට්‍රෝන්නේ ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක තව තවත් ඉස්සරහට අපිට දියුණු කරගන්න පුළුවන් අපේ ශක්තිය ඥානය දුන්නොත්. මේ අලුත් තාක්ෂණ දියුණුවත් එක්ක අපේ පුංචි ලංකාව ඉදිරියට යනවා දකින්න අපි හැමෝම හරි කැමතියි. ඉතින් මේ ක්‍රියාවලිය තුළින් අපේ රෝගීන්ට, අපේ මහජනතාවට, අපේ වෛද්‍ය ක්ෂේත්‍රයට, මේ වගේම අපේ රටේ මේ කඩා වැටමින් පවතින ආර්ථිකයට සහනයක් දෙන්න, ශක්තිය වෙන්න මේ ව්‍යාපෘතිය තුළින් පුළුවන් වෙයි සහ මේ හැම දෙයක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරමින් අද අපි අපේ වැඩසටහන අවසන් කරමු.